ආයිබෝවන් කියලා පිළිගන්නවා ආසිය ප්‍රොඩක්ෂන් YouTube channel එකේ ඔන්න වෙනදා වගේම අදත් ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ බහිරවය ගැන නිදම් බහිරවය ගැන කොහොමද මේ නිදම් බහිරවයන් අයින් කරගන්නේ නිදම් බහිරවයන්ගෙන් මොනවද තියෙන බලපෑම් මයින් ගොඩක් කට්ටිය අහලා තෝනා අයියේ මේ බහිරවයන්ට පේන්න එන්න පුළුවන්ද කියන වගේ ප්‍රශ්න ගොඩක් ඉතින් මම අද එකින් එක බලමු මේ ප්‍රශ්න ටික මොනවද කියලා මේ බහිරවය කියන්නේ ආත්මය මේ බහිරවයක් හැදෙන්නේ යම් වස්තුවක් ඒ කියන්නේ පෙර රජ දරුවන් විසින් අපේ රජුරුව පෙර හිටිය රජුරුව විසින් සහ අනිකුත් ලංකාවේ සිටිපු සාමාන්‍ය බලවත් කියන ආද කාලය වගේ නෙමෙයි ඒ කාලේ ලංකාවේ මේ වස්තුන් අපේ ලංකාව පුරා හැම තැනම තුන මුතුමැණික් රත්තරන් මේ වගේ ඒවා ලංකාවේ ඉතාම සෑහෙන වශයෙන් තියෙනවා කියනවා නම් ඒතර මේවා ලංකාවට තීනකොට මෙයා ලංකාවෙන් පිට අරන් යන්නත් පුළුවන් ආක්‍රමණය කරාට පස්සේ. ඉතින් පෙර රජදරුව කරේ මේවා එකතු කළා. පසු කාලිනුවේ ප්‍රයෝජනය සඳහා මේවා තැන්පත් කිරීමක් කරා. ඒ වගේම තමයි තව තමන්ගේ වස්තුව දැන් ඔය සිටුවරු ඒ වගේ ප්‍රබල දැන් පන්සල්වල හාමුදුරුවරු එතකොට තව ලංකාවේ සාමාන්‍ය වෙද හෙදකම් දන්න කට්ටිය මෙයාලගේ මේ සියලුම දේවල් එක එක්රාශ කරලා මෙයා විනාශ කරගියොත් කියලා මේවා යම් නිදන්ගත කිරීමක් කරා. මේ නිදන්ගත කරනකොට ලකුණු 64ක් තියෙනවා. මෙන්න මේ 64 පාවිච්චි කරලා මේවා ඒ වස්තුව අනුකූලව සනිටුහන් කරලා කඩීම් ලකුණක් හැටියට තියෙනවා. ඉතින් මේවා දැන් මේ නිදන්වල ආරක්ෂාව තියෙන්න ඕනේ. මේ ආරක්ෂාවට මේවා නැත්තම් විනාශ වෙලා යනවා. අනාගතයේ දෙන වර්තමාන ජනතාව මේවා විනාශ කරමින් පවතිනවා. මෙන්න මේ වගේ විනාශ වෙන නිසා මේවට බහිරවයක දාන්න ඕනේ. මේවා පරිස්සම් කරන්න. මේ පරිස්සම් කරනකොට තමයි මේවා කාලාන්තරයක් පවතින්නේ. ඉතින් අපේ රටේ මේවා පරිස්සම් කරන්න වෙන්නේ නැහැ. මොකද වර්තමානයේදී මේවා කඩ කඩ ගන්න නිසා මේ බහිරවය ඉන්න නිසා තමයි මේවා මේ මට්ටමින් හරි ආරක්ෂා වෙලා තියෙන්නේ. ඉතින් මේ බහිරව වර්ග කීපයක් ඉන්නවා. නිදම් බහිරව කියලා ඉන්නවා, වැව් බහිරව කියලා ඉන්නවා, පාතාල බහිරව ඉන්නවා. මේ වගේ බහිරව වර්ග කීපයක් ඉන්නේ. ඉතින් මේ බහිරව ඔක්කොම කැටි කළා මම එක රාශි කළා මම කියන්නම් මේ බහිරවෙන් කොහොමද එන්නේ කියලා. මේ වස්තුවට කැමති බහිරයව හදන්නේ මෙහෙමයි. රජතුමා මේ නිදහන තැන්පත් කරාට පස්සේ රජතුමාගේ ළඟම ඉන්න මිත්‍රයා එක්කන් ඇවිල්ලා සමූලිය ඝාතනයක් කරනවා මේ වස්තුවට පෙන්නලා. ඊට පස්සේ මෙයා මැරිලා ගිහිල්ලා ප්‍රේතාත්මයකට කියන බහිර ආත්මයකට ගිහිල්ලා ගියපු ගමන් මෙයා බලනවා මෙයාට අර වස්තුව පෙන්නවා මෙයා ඇතර මැරුණා. ඊට පස්සේ මෙයා ආයිත් එතනටම එනවා ප්‍රේතෙක් වගේ බහිරවෙක් වෙලා එතනටම එනවා. ඒ එනවත් එක්කම ඒ රජතුමා සහ ඒ ඇදුරා කරන්නේ එයාව එතනට අල්ලලා බහිරවෙක් කරලා එතනම ජීවිත කාලෙ මේක රැකගෙන ඉඳපන් කියලා එතනම බහිරවයා විදිහට ගැට ගැසීමක් කරනවා. ආයි පිට යන්නත් බෑ යාට. එයා ඉතින් ඒක තමන්ගේ ජීවිතය වගේ එතනම ආරක්ෂා කරගෙන ඉන්නවා. කාටවත් ගන්නවත් දෙන්නේ නැහැ. හැබැයි අර රජතුමා හරි ඒ රජතුමාගේ පරම්පරාව කෙනෙක් හරි රජතුමා කියලා තියෙන විදිහට එයා ආවොත් එයාට මේ බහිරවයා මේක දෙනවා. හොයලා දෙනවා. එහෙම නැත්නම් හීනෙන් හරි ගිහිල්ලා රෑට ගිහිල්ලා කියනවා මේ වස්තුව ගණින් ඇවිල්ලා ගණින් මේ වගේ කියනවා. එතකොට මේක ආත්ම තමයි මේ බහිරව කියන්නේ. මෙයාලව ඉතින් හිර කරලා තියලා මේ වගේ වස්තුවකට අරගෙන ඇවිල්ලා අපි යහතින් ඉන්න හිතනවා නම් ඒක ලොකු පවක්. මොකද යම් කෙනෙක් ජීවිත හානි කරලා තමයි ගන්න. ඉතින් අපි මෙයාලව මේ වැඩෙන් පස්සේ අපි ඇවිල්ලා ගෙනල්ලා ඒ ඔක්කොම මුදල් කරගත්තට පස්සේ නැවතත් ඉතාම හතර කොන ආරක්ෂා ගෙදර කරලා ගෙවල් වල හොඳට මෙයාලව හොඳ ලෝකවලට පිටත් කරලා අරින්න ඕනේ. ඒවත් ඇදුරුතුමේ කරා තමයි කරන්න ඕනේ. බහිරවෙන්ට පේන්න එන්න පුළුවන්ද කියලා අහලා තුන. ඉතින් ඒකට මම කියන්නේ බහිරවෙන්ට පේන්න එන්න පුළුවන්. ඒක මේ බහිරවය කරගෙන තියෙන පිං සහ පව් අනුව තමයි පේන්න එන්න පුළුවන්. ඒ කියන්නේ සමහරුන්ට එන්න අමාරුයි මේ කය ඝන කරගන්න බෑ. ඒ පින අනුව සමහරුන්ට පුළුවන් කය ඝන කරගෙන පෙනී සිටින්න. දැන් ওই ගෙවල් වල පාළු ගෙවල් වල සද්දපත් දෙනවා. එයාලට ඒ පේන්න එන්න බෑ. හැබැයි ඔය එහෙ මෙහෙ බඩු හොල්ලන්නේ ඒ වගේව කරන්න පුළුවන්. ඒ බහිරවයන්ගේ බලපෑම ඒ වගේ තමයි තියෙන්නේ. ගොඩක් බහිරවෙ ඉන්නවා. නිදන් බහිරවෙ නම් ඉන්නෙම ඒ නිදන් ආරක්ෂා කරන අය.
දැන් මේ නිදම් බහිරවෙන් ගොඩක් අහේ හිතනවා මේ නිදහානේ ගන්නකොට බහිරාවේ ඒක ඇතුලේ හිර කරලා ආවට පස්සේ මේ වස්තු අරගෙන ආවම හරි කියලා. ඒ දැන් ඔයාලා දන්න ඇති ගොඩක් දිනක් අහලා දිනවා නිදම් අරගෙන හරි ගියාට පස්සේ මේ ටික කාලයයි සල්ලි ටික නැති වෙලා යනවා. ඒ මිනිස්සුන්ට පිස්සු හැදුනා නැත්නම් ඒ මිනිස්සේ කවුරු හරි ඉන්න කෙනෙක් හරි පිස්සු හැදුනා කියලා ගොඩක් අහලා ඇති. ඒකට හේතුව තමයි මේ නිධානයක් ගත්තහම අපි ඒ ප්‍රධාන බහිරයා විතරයි නේද හිර කරන්නේ. ඒ හිර කළා එයා කරාට එයාගේ මිත්‍ර බහිරවෙ ඉන්නවා. ඒ කියන්නේ දැන් අපි ආලු ඉන්නා වගේ තමයි. ඒක හොඳ ඇදුරේ ශාස්ත්‍රය ගැන ප්‍රබල අධ්‍යක්ෂින් තියෙන ඇදුරෝ මේ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. ඉතින් දන්නේ නැති කෙනෙක්ට තමයි මම මේ කියන්නේ ඔකොල්ලෝ ඒ වගේ වැඩක් කරනවා නම් නිධානයක් ගන්න යනවා නම් මේ මිත්‍ර බහිරව ගැනත් තමගේ ගුරුන්වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ. ඒකට කරන් තියෙන දැන් මිත්‍ර බහිරවගේ බලපෑම අඩු කරගන්න ඔයාලා හොඳට ආරක්ෂා දාගන්න ඕනේ. යంత్ర මන්ත්‍ර යంత్రවල හොඳට යంత్రයක් වගේ හොඳ ආරක්ෂාවක් දාගන්න ඕනේ. මේ වස්තුව අරගෙන එනකොට මෙයාලා කරන්නේ ඔයාලට ප්‍රබල බලපෑමක් එල්ල කරන්න බෑ. මේ ඒ වස්තුව ඔයාලට අයිති නැති නිසා බහිරවයාට. හැබැයි අර මිත්‍රයා අර ප්‍රධාන බහිරවයා එයාලගේ මිත්‍රයෙක් එහාට කරේ මේ දෙයට එයා වල්ල ගැට ගැහුවා. එහෙම නැත්නම් එයා හිර කරා හතර කොන ගලවටේ දාලා හරි නිධාන වස්තුව තියෙන තැන දාලා කොටු කරාම මෙයාලට පොඩි කේන්තියක් එනවා මෙයාලගේ යාළුවට කරේ සම්බන්ධ. ඉතින් මෙයාලා පස්සෙන් එනවා. ඇවිල්ලා ඔයාලා ගෙදර ආරක්ෂා දාලා නැත්නම් ඒකෝල්ල ඇවිල්ලා ඔකෝල්ලන් ගෙවල්වල පාළු ස්ථානවල ඒකෝල්ල අරක්ගෙන ජීවත් වෙනවා. ඉතින් එයාලා හැමතිස්සෙම හිතන්න ඔයාලගෙන් කොයි වෙලාවෙද පලිගන්නේ කොයි වෙලාවෙද පලිගන්නේ කියලා. ඔයාලගේ කර්මය බලවත් වෙන තැන කොතනද ඒකෝල්ලෝ ඔයාලගෙන් පලිගන්නවා. එහෙම නැත්නම් මේ මුදල් විනාශ කරලා දානවා ඔයාලගේ ගෙදර තියෙන ඔයාලට කන්න බත් වේලවන් නැති කරලා දාන අවස්ථා තියෙනවා. යාර නිදානින් ගත්ත සල්ලි ටික යාළුවගේ මොකද ඔක්කොම මේ කොල්ලොන්ට නිදා ගන්නවත් දෙන්නේ නැහැ රැට ටික කාලයක් යනකොට මේ වගේ ඒකොල්ලෝ එතනට බහිරව අයෝන්ගේ බැල්ම වැඩි වුණාට පස්සේ ඔකොල්ලොන්ට ප්‍රබල හානි කරනවා. ඔය ගොඩක් දෙනේ පාරවල යද්දි මැරිලා යන්නේ කැලි කැලි වලට කැලිලා මිදිලා යන්නේ එන්නේ මේ වගේ තමයි. ඒ හරියට ආරක්ෂා ගෙදර ඩාල් නැතුණාම හරිය ඇදුරුතුමගෙන්. ඉතින් ගොඩක් දෙනෙට මේ වගේ බලපෑම් එල්ල වෙනවා. ඉතින් ඒකට කරන් දෙන එකම දේ තමයි මේ වගේ වැඩකට යන්න කලින් ඔකොල්ල වස්තුවක් ගන්න ප්ලෑන් කරාට මදි ගෙදර මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. ඒකට කරන්න ඕනේ ගෙදර හොඳට හතර කොන ආරක්ෂා කරන්න ඕනේ. හතර කොන ආරක්ෂා කළා ගෙදර ඉන්න කෙනටත් යන්ත්‍රයක් දාන්න පුළුවන් වඩා හොඳයි. ඒ දේ කරලා තමයි ඔයගොල්ලෝ මේ ඇදුරුතුමත් එක්ක මේ වැඩේට පිටත් වෙන්න ඕනේ. ඉතින් නිදහනෙ ගන්න තැන ප්‍රබලම දේ තියෙන්නේ ගෙදර. ගෙදර ආරක්ෂාව දාලා තමන්ගේ ආරක්ෂාව අරගෙන තමයි ඔයගොල්ලෝ නිදහනේ තියෙන තැනට යන්න ඕනේ. එතකොට එයාට ඒ වස්තුව එතනින් අපි අරගෙන ගත්තොත් අරගෙන ආවත් ඒගොල්ලන්ට අපිත් එක්ක පිටිපස්සෙන් එන්න බෑ. මේ යంత్ర බලපෑම් තියෙනවා. ඒතකොට නිවස හතර කොන ආරක්ෂා කරලා තියෙනකොට ඒගොල්ලන්ට නිවසට එන්න බෑ. ඒකොල්ල පිටේ ඉන්න ටික දවසක් එහෙම ඇවිල්ලා ඔයගොල්ලන්ගේ දානියක් දෙකක් දෙනකොට ඒගොල්ලෝ ඒ පිණුත් අරගෙන නැවතත් ඒගොල්ලෝගේ ආත්ම වලට යනවා. ඒ වගේ තමයි මේ බහිරව බලපෑම් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේ බහිරව බලපෑම් කොච්චර තියෙනවද කියනවා නම් ඔයගොල්ලෝ මේ වස්තුවක් ගන්න හිතනකොටම ඕගොල්ලොන්ට කරදරේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට මුදල් ටික නැති වෙලා ගිහිල්ලා ඉවරලා ඕගොල්ලොන්ට මේ අදහස මුළුමනින්ම විනාශලා යන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ වාහන විකුණලා ඕගොල්ලෝ මේ නිධානය ගන්න සල්ලි එකතු කරන්න වෙන්න පුළුවන්. මේ සියලුම දේ ශනිකව අසනීපයක් හරි වෙලා විනාශ වෙලා යනවා. ඉතින් ඕගොල්ලෝ මේ දේ කරන කලින් හොඳට ගෙදර ආරක්ෂාව දාගන්න, ඕගොල්ලෝ ආරක්ෂා වෙන්න, හොඳට මෛත්‍රී භාවනාව කරන්න, මේ හැමදේම කරාට පස්සේ තමයි මේ වස්තුව ගන්න පුළුවන්. කවුරු හරි කියනවා නම් බහිර බලපෑම් නිසා වස්තුවක් ගන්න බෑ කියලා. ඒක බොරු මිත්‍යාවක් විතරයි. ඕනම වස්තුවක් ගන්න පුළුවන්. බහිරවයන්ව සතුරු කළා මේ නිදන් වස්තුව ගන්න පුළුවන්. බහිරවයන්ගේ බලපෑම් අනුව තමයි ඒක වෙන්නේ. ඉතින් බහිරව බලපෑම් වැඩි කියන්නේ ඇදුරුතුමාගේ බලය හොඳට තියෙන්න ඕනේ. අදිරතුමාගේ බලය හොඳට තියෙනවා නම් මේ වස්තුව නිකම්ම වාගේ කරගන්න පුළුවන්. ඉතින් මැති අමුතුවරුන්ට නම කියන්නේ නැහැ. ඉතින් එයාලට පුළුවන් නම් මෙතන බිල්ඩින් එකක් හදනවා වගේ ඇවිල්ලා වස්තුව ගන්න, බහිරව සතුරු කළා, ඒ නීතියත් අරගෙන නීතිය අතේ තියාගෙන කරන්න පුළුවන් නම් සාමාන්‍ය අහිංසක ජනතාවට හොඳ ඇදුරුත් කෙනෙක් ආවොත් අර සේරම නැතුව ওই වගේ ලස්සනට මේ වස්තුව වාගේ කරගන්න පුළුවන්. ඉතින් මේවා සලකුණු තියෙනවා නම් මේ කිසිම දෙයක් ඔකල විනාශ කරන්න එපා. මම වෙනදක් තියෙනවා
වගේම අදත් කියන මේ සලකුණු තියනවා නම් එකක්වත් විනාශයට පත් කළා දාන්න එපා. ජීවිතේ හානි කරගන්න එපා. ඉතින් නිදන් වලට ගිහිලා මේ බහිර බලපෑම આવත් දෙලින්ම ඕකොල්ලොන්ගේ බහිරයා කියන්නේ ඉස්සරහා ඉන්න පුජ්‍යලයව ඔයාව මරන්න එනවා වගේ මවලා පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ ඕකොල්ලෝ මේ තෙන්දි ගහ කොටා මරා ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ බලපෑම් අඩු වෙන්න තමයි මම කියන්නේ හොඳ අට හතරකුණ ආරක්ෂා කරගන්න, තමන් ආරක්ෂා යන්ත්‍ර දාගන්න. ඒ යන්ත්‍ර මන්ත්‍ර මොකුත් දන්නේ නැත්නම් ඒ යන්ත්‍ර මොනවද කියන ඒවා මම ඔයාලට කියන්නම්. මට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මට ඕනේ උනේ ඔය ටික කියන්න තමයි ඔයාලට. ගොඩක් දෙනෙක් මම ඉතින් අහන්නෙම බහිරෝ බලපෑම නැතුව නිදන් ගන්න පුළුවන්ද, ස්කෑන් කරලා අහුවෙනේවා බහිරෝ බලපෑම් තියෙනවද කියලා. හැම නිදානනකම බලපෑමක් තියෙනවා. ඉතින් ওই නිදන් බලපෑම් නැති පොඩි පොඩි ඔය හදිස්සියට වගේ ගෙවල් වල ඉස්සර මැණික් එහෙම දාලා ගියේවා, හදිස්සියට දාලා ගියේවා. ඉතින් ඒ වගේ බලපෑම් නැහැ. ඉතින් ඒව ඔය නිකම්ම අහුවෙනවා. ඒ මොනවා ගත්තත් ඉතින් ඒවා තාගෙන ගිය වස්තුවක් අපි ඒවට ඒ දොස් අරලා ගන්න ඕන නම් Tamanට අර කිරි උතුරනවා කියන්නේ ඒ වගේ හරියනවා. කිසි කෙනෙක්ගේ බලපෑමක් නැතුණාම ඒ වස්තුව තමන්ගේම වස්තුවක්. ඉතින් කිසි කෙනෙක්ගේ හරි මොන හරි ප්‍රේත බල්මක් හරි මේ වඩු වලට තුනොත් ওই ගන්න සල්ලි වලින් ඔයාට හරියන්නේ නැහැ. ඉතින් ඒකයි මම හැමදාම කියන්නේ මේ බහිරයෝන්ගේ බලපෑම් තියෙනවා. බහිරයෝ බලාගෙන හිටියොත් ඔයා මේ සල්ලි අරගෙන ඇවිල්ලා මොනවද කරන්න කියලා මේ මිත්‍ර බහිරයෝ හරි ඔයාට මේ සල්ලි පළදීමක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම කලින් මේවා හරියට බහිරව පූජා තියලා මේ දොස් අරගෙන මේ දෙක කරන්න ඕනේ. ඉතින් මම අදට සමු ගන්න මේ වගේ වීඩියෝ තවත් ඔයාලට මම අරගෙන එනවා. ඒක නිසා subscribe කරලා all button එකක් දාලා තියාගන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න. මම ගිහින් එනවා. බුස්සන්න සිනමු දිනාට.